පාර්ලිමේන්තුවේ බලහත්කාරය පොලිස් බලයුදා සභාගැබෙන් පිටමන් කළ මන්ත්‍රීවරු නැමැති මෙම කෘතිය නදීනා මඩුකල විසින් රචනා කර ඇත්තේ සිය අත්දැකීම් මුල් කරගනිමිනුයි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහතුරුන්ගේ මූලිකත්වයෙනුයි මෙම කෘතිය එළිදැක්වීම සිදු කෙරුණේ. උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතායි. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා ප්‍රජාතන්ත්‍රවාදී උරුමයන් පිළිබඳව මෙම කෘතිය තුළින් රසවත් ලෙස ජනතාවට සමීප කර ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා. තවත් මැති ඇමතුරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. පාර්ලිමේන්තුවක් කියන්නේ ඒකාකාර භාවයක් නොවේ. සාහිත්‍යයටත් වැඩි සාහිත්‍යයක් පාර්ලිමේන්තුවට නිර්මාණය කරන්න පුළුවන්කම තිබෙනවා. මෙහි කියවෙන නන්ලයිස්තුවට මමත් අහුවෙලා තියෙනවා. ඒ ගැන බොහොම ස්තුතියි කඳීර. මේ කෘතිය අලුත් පරම්පරාවට ඉතාම වැදගත්. ඒ වගේම පාර්ලිමේන්තු සම්ප්‍රදායට ඒ සේම වැදගත්. ඔබතුමිය ඉටු කර තිබෙන මේ වටිනාම දායකත්වයට යළිත් අපි පාර්ලිමේන්තුව වෙනුවෙන් හා අපි අසුරු කරන සමාජයේ මිත්‍රවරු හැටියට අපේ ස්තුතිය ගෞරවය පුද කරමින් ඔබ සැමට සුභානාගතයක් ප්‍රාර්ථනා කරනවා. මේ නදීරා ගන්න උත්සාහය වැදගත්. මොකද එක්තරා පැත්තකින් දකින මේ පාර්ලිමේන්තුවේ දර්ශනය සමහර අය කලබලයක් ඇති වෙනකොට හිතන්න පුළුවන් ඒක එතෙන්ට සුදුසු නැහැ කියලා. නමුත් තව කෙනෙක් හිතන්න පුළුවන් ඒ පාලනය කිරීම සඳහා ඒ සුදුසුයි කියලා. ඒ සුදුසුයි කියලා හිතුණහම එවැනි තත්ත්වයන් ඇතිවීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේත් ලෝක පාර්ලිමේන්තුවලත් දියුණු සමාජයේ තියෙන පාර්ලිමේන්තුවලත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවලත් ප්‍රජාතන්ත්‍රවාදයේ නොමැති ලෝකයේ රටවල් වලත් අපි දැකලා තිබෙනවා විවිධ අවස්ථාවල ඒ බලහත්කාරය නැමැති ක්‍රියාවලිය කෙසේද පාලනය කරගෙන ඉදිරියට යන්නේ කියලා. මේ රටේ හැම පුරවැසියෙකුටම පුරවැසි යුතුකමක් කියලා දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම. ඕනෑම රාජ්‍යයක් පුරවැසියාට සුරක්ෂිත වන්න නම් ඒ රාජ්‍ය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඉතාමත් හොඳින් ජනතාවට දැනෙන්න ඕනි, පවතින්න ඕනි. හැබැයි පුරවැසියන් විදිහට අපි හැමෝම හිතන කාරණාවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕනේ පාර්ලිමේන්තුව කියලා. නෑ, ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕනේ පාර්ලිමේන්තුව පමණක් නොවෙයි, ඔබත් මමත් පුරවැසියන් විදිහට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ. එහෙමනම් මා මේ කරන්නේ ඒ පුරවැසි යුතුකම.